සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනිරාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා ධම්මස්සවන කාලෝ අයම් බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ජාති ජරා ව්‍යාධි චුති අපාය අතීත අපත්තක වට දුක්ඛං ඉදානි ආහාර ගවෙට්ටි දුක්ඛං සංවේගවත්තුනි ඉමානි අට්ඨ සදාවන්දනීය පූජනීය ගරුතර ලෝකවාසී පින්වන්ත මහා සංඝරත්නයන් අවසරයි ශ්‍රද්ධාවන්ත කාරුණික ගුණවන්ත පින්වතුනි අද ප්‍රඥා නාලිකා තුළින් විකාශනය වන මේ සදහම් දේශනාව සඳහා බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් ශාසනික හැඟීමෙන් දායකත්වයෙන් දරමින් කටයුතු කරන්නට යෙදෙන්නේ ශාන්ත බෙනඩික් මාවත කොටහේන කොළඹ 13 පදිංචි රමණි රාජසිංහ මහත්මිය විසින් බව සිහිපත් කරන තියෙනවා. පළමුවෙම පින්නතුනි ඒ ධර්ම දානමේ පින්කම සිදු කරන පින්නතුන් මේ පින්කම තුළින් බලාපොරොත්තු වෙන සියලු ප්‍රාර්ථනාවන් මේ උතුම් ධර්ම දානමය පින්කමේ ආනිසංස බලයෙන් ඒ ආකාරයෙන්ම සඵල වේවා කියලා අපි ප්‍රාර්ථනා සිදු කරනවා. අද දවසේ පින්නතුනි අපි දායකත්වයේ දරණ පින්නතුන්ටත් මේ ලෝකේ බණහන් සූදානම් වෙලා ඉන්න පින්නතුන්ටත් දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපේ දායකත්වය දරණ පින්නතුන් සිහිපත් කරලක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ අපට නිරන්තරයෙන් සිහිපත් කරන්න කියලා කාරණා 8ක් පිළිබඳව උගන්වලා තියෙනවා. ඒවට කියන අෂ්ට සංවේග වස්තු කියලා. ඒ අෂ්ට සංවේග වස්තු පිළිබඳව කල්පනා කරන්න කියලා දේශනා කරලා තියෙන්නේ. එකක් එක නිවන් දකින්න පැහැදිලිවම හේතු වෙනවා. ඊළඟට හිත සමාධිගත කරගන්නට ඒක හේතු වෙනවා. අනිත් පැත්තෙන් පින්නතුනි ඔය කාරණාට පුරුදු පුහුණු කරද්දී එදිනෙදා ජීවිතේ අපිට එන ගොඩාක් ඔය ආවේගශීලී මානසිකත්වයන් සංසිඳිලම යනවා. හිරු දුටු පිනිබිඳ ඇසිල්ලකින් නිරුද්ධ වෙල යන්නේ යම් ආකාරයකටද ජලාශවල පින්නතුනි වැස්සට ඇතිවෙන දියබුබුලු ඇසිල්ලකින් නැති වෙලා යන්නේ යම් ආකාරයකටද ඊටාම රත් වෙච්ච කබලකට දියබිඳක් දැම්මම ඇසිල්ලකින් නැති වෙලා යන්නේ යම් ආකාරයකටද මේ අෂ්ට සංවේග වස්තු මානසිකාර කරන ශ්‍රාවකයාගේ හිතේ උපදින ආවේග එයාට සහ සමාජයට හානිකර ආවේග ඇසිල්ලකින් නැති කළ දානවා. මේක යෝනිසෝ මානසිකාරයක් ධර්මානුකූල මානසිකාරයක් අෂ්ට සංවේග වස්තු පිළිබඳ මානසිකාර කිරීම කල්පනා කිරීම. මොනවද පින්නතුනි අපට එදිනෙදා ජීවිතයේ ඇතිවෙන අපටත් සමාජයටත් හානිකර වෙන ආවේග කියන්නේ? ඒ ආවේග පින්නතුනි හරියට ගස්වල හැදෙන පිළිල වගේ. ගහක පිළිලයක් හැදුනට පස්සේ අපි ඒ පිළිලේ ඉක්මනින්ම මොකද කරන්නේ? කඩන්න ඕනේ. කඩන්න නැතුව කම්මැලිකමට හිටියොත් ඒ පිළිලය මුළු ගහම විනාශ කරන මට්ටමකටපත් වෙනවා. ඉතින් ඒ නිසා කම්මැලිකම් දුරලලා නුවණ තියන අය ඒ පිළිලේ දැක්ක ගමන්ම කෙක්ක්ක් හරි දාලා ඇදලා කඩලා දානවා. ගහේ පැවැත්ම රැක ගන්නවා.
අන්න වගේ තමයි අපේ හිතවල කලින් කලට උපදින යම් යම් අයහපත් ආවේග තියෙනවා. තරහ කියන එක එහෙම එකක්. තරහ කියන එක ඒ වගේ එකක්. අනේ තරහ කියන ආවේගය පින්නතුනි අර ගහක හටගත පිළිලයක් වගේ මුලින්ම කඩලා දැම්මේ නැතිනම් ඒක වැඩෙන්න දුන්නොත් ඒක තමන්ටත් හානියක් වෙලා අන් අයටත් හානියක් වෙලා හරියට අර පිළිලේ නිසා අර ගහ විනාශ වුණා වගේ තමන්ගේ ජීවිතේ උනත් බොහෝම විනාශකාරී අඩියකට ඇද වැටෙන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ මානසිකත්වයන් පින්නතුනි මෙන්න මේ අෂ්ට සංවේග වස්තු මෙනෙහි කරද්දී නැත්තරම නැති වෙලා යනවා. තදංග වශයෙන් තාවකාලිකව නැති වෙලා යනවා. ඒක අපි ලබන ලොකු ලාභයක්. එනේ මේ ලෝකයේ තුල පින්නතුනි වැඩිපුරම ඉන්නේ අනිත් අය ගැන තියෙන අමනාපය දුර කරගන්න බැරි අයයි. ඇත්තට අමනාපයේ දුරු කරවන උපකරණයක් හරි නේද මොනවා හරි ආහාර වර්ගයක් හරි ඔය ෆාමසි වල එහෙම තිබ්බනම් සත්‍යයෙන් ඒ විපරයි නේද? ඔය තරහ මරහ නැති කරවන මොනවා හරි උපකරණයක් හරි මොනවා හරි ආහාර වර්ගයක් හරි ෆාමසි වල එහෙම තිබ්බනම් නේද සතිය ගානේ ගේන්න වෙනවා අයිතිකාරයන්ට. මොකද එච්චරට පින්නතුනේ මේ ලෝකෙ ඉන්නවා අන් අය ගැන ඇති වෙන අමනාපේ දුරු කරගන්න ඕනුණත් දුරු කරගන්න බැරි අය. හරීම පුංචි වැඩ කරන්න පටන් ගන්නවා. තරහ ගියාට පස්සේ හරීම ලදරු වැඩ කරන්න පටන් ගන්නවා. දැන් බලන්න පින්නතුනේ අපි හිතමු පුංචි දරුවෝ දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වුණා කියලා. අපි හිතමු බාලාංශය වගේ ළමයි දෙන්නෙක් අතර ප්‍රශ්නයක් ඇති වුණා. අමනාපකම. මෙයාලා ඉස්සෙල්ලාම මොකද කරන්නේ? ඕ කාට හරි කියනවා. පන්තියේ නම් මිස්ටර් කෑ ගහලා කියනවා මෙයා ඔන්න කිනිත්තුවා කියලා. හරිද? ඇයි පොඩි ළමයිනේ. ඊළඟට මොකද කරන්නේ? අරයා කිනිත්තුව නම් මෙයාත් කිනිත්තනවා. හරිද? ඊට පස්සේ කියනවා මම ඔහෙත් එක්ක කතා කරන්නේ නැහැ කියනවා. ඔහත් එක්ක මම තරහයි කියනවා. ඊට පස්සේ රවණවා, ගුරුවනවා, බලන්නේ නැහැ. හරිද? දුන්න දේවලු තිල්ල ගන්නවා. කෝවරේ දහමන් දුන්න මක්කනේ දෙන්න කියන එක. හරිද? ලදරුවද නැද්ද? වැඩේ කියන්නේ වයිසර් ගිහිනත් ඔය වැඩ කරන සමහර අය. අපි තුන් ගෙදරක ඉන්නවා. දුවල පුතා ලොක්කෝම බැඳලා ගිහිල්ලා. හරිද? අම්මයි තාත්තයි විතරයි ගෙදර. තාත්ත ඔන්න දවසක් කේන්ති ගිහිල්ලා අම්මට බයිනවා. දැන් අම්ම මොකද කරන්නේ? ඔන්න ගන්න ෆෝන් එක. හරිද? ෆෝන් එක අරගෙන මොකද කරන්නේ? ලොකු දුවට කතා කරනවා. තාත්ත බැන්නා. අර පුංචි කාලේ වගේ කෙනිත්ව ගමන් මොකද කරේ? ටීචර කෑ ගහලා කියනවා. ටීචර් මෙයා ගැහුවා කියලා. එතන මනස වෙනස් වෙලාද? නේද? දැන් අර ටීචර කෑ ගහලා කියන්නේ ටීචර්ගෙන් මොනවා හරි දඩුවමක් අරයට දෙන්න. දැන් අර මහත්තයා අරම කර කියපුවට ඇයි මේ දරුවන්ට කියන්නේ? දරුව හරහා මොකක් හරි දැන් දඩුවමක් අරයට දෙන්න. ඊළඟට හිතුව දැන් මේ අම්මා මේ වෙලාවේ ඉඳලා කතා කරන්නේ. අර පුංචි බාලාංශේ ළමයි දෙන්න වගේ. හරිද? බලන්නේ. රිදවන්න හිතනවා. පලිගන්න හිතනවා. බාලාංශ වැඩවුවා. හිතල තිනද එහෙම? හිතල තිනද ජීවිතයේ කාත් එක්ක හරි අමනාපයක් එහෙම තියෙද්දී හිතෙන්නේ නැනේ කතා කරන්න හිතෙන්නේ නැහැ, බලන්න හිතෙන්නේ නැහැ, උදව් කරන්න හිතෙන්නේ නැහැ, මොකටද කියලා හිතනවා. හරිද? යා කොහෙන් හරි අමාරුවේ දාන කාට හරි කියන්න හිතෙනවා. ඒ වගේ වෙලාවට පින්නතුනේ අපිට හිතෙනවා මේ බාලාංශ වැඩ මේවා. පොඩි ළමයිගේ වැඩ. නේද? පොඩි ළමයිනේ එහෙම පින්නතුනේ. අයි පොඩි අයද? සාණෙන් 40 පැන්න කියන්නේ පරිණත චරිත. නේද? එතකන් නම් පොඩ පොඩ තිබ්බත් කමන්නේ නැහැ කියලා හිතමු. 40 පැන්න කියන්නේ පරිණත චරිත. වැඩි හිටියෝ.
නේද? වැඩි හිටියෝ පොඩි හිටියෝ නෙමෙයි. එතකොට අර තරහ වගේ ආවේග හටගත්තම අනේ පොඩි ළමයි වෙනවා. රාණ්ඩු කරන, මූණ බලන්නේ, උදව් කරන්නේ, රිද්දන්න හදනවා. ඒ අර තරහක් තියෙන නිසා පින්නතනේ. يعني තරහ කියන එක අර හොඳ 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 ගෞරවණීය විදියට ඉන්න චරිත බාලාංශින ළමයි දක්වා ඇදලා දානවා. ඒකේ කතාව. මේ හොඳට සමාජයේ වැඩිහිටියෝ බවට පත්තලේ ඉන්න අය බාලාංශර ඇදලා දානවා. බාලාංශ වැඩ කරන තත්ත්වයකටපත් වුණා කියන්නේ බාලාංශර ඇදලා දැම්ම කියන එකයි. තරහ. ඒ තරහ නැත්තම් කොහොමදීද? නෑ. ඒ තරහ නැත්තම් හොඳට කතා බහ කරලා hina වෙලා හොඳට වැඩිහිටියෝ වගේ සමගියෙන් කටයුතු කරගෙන ජීවත් වෙනවා. හැබැයි තරහ හටගත්ත ගමන් පොඩි ළමයි වගේ. දැන් සමහරට ආදරේ හටගත්තමත් කොහොමනේ ඇලින් පොඩි ළමයි වගේ. දැන් පොඩි ළමයි කොහොමද දැන් අපේ අම්මලා තාත්තලා එහෙම දන්නවනේ පුංචි දරුවෙම හිටපු කාලේ හැමතිස්සෙම ළඟින් ඉන්න ඕන. හැමතිස්සෙම ආදරේ ඕන. පුංචි කාලේ එහෙමනේ. ආදරේ ඕන හැමතිස්සෙම. ආදරේ නැත්තම් හරි අමාරුයි. නේද? වෙලාවකට නම් අම්මට ආදරේ නැහැ කියලා බයිනවා. තාත්තමට ඉස්සර වගේ ආදරේ නැහැ. ඇයි? පොඩි ළමයි. දැන් සමහර අය වයසට ගිහිල්ලත් එහෙමද නැද්ද? වයසට ගිහිල්ලත් එහෙමයි තාමත්. හරිද? යමෙකුට ඇලුනට පස්සේ ඒ ඇලුණු කෙනාගේ ආදරය බලාපොරොත්තු වෙනවා. ඒක නැත්තම් වේදනාව විඳිනවා. වෙලාවකට අහනවත් එක්ක ඇයි ආදරේ නැත්තේ කියලා. කෙලස් මිනිස්සු උසස් කරන්නේ නැහැ පින්නතුනි. පහතර ඇදලා දානවා. අභිමාණයෙන් ඉන්න මිනිස්සුන්ගේ අභිමානය නැති කරලා දානවා. ඒ කියන්නේ අර අපි හිතමු අභිමානෙන් ඉන්න කෙනෙක් අභිමානෙන් ඉන්න කෙනෙකුට යමෙක් ගැන ඇලීමක් බැඳීමක් ඇති වුණාට පස්සේ එයා ඒ ඇලීම බැඳීම නිසා පින්නතුනි පොඩි ළමෙක් කරන දේවල් පවා කරන්න පෙළඹෙනවා. ඒ ඇලීම නිසා ඒක. එනේ මේ එයාගේ ගෞරවේ නැති වෙලා ගියාද? ඒ වටිනාකම් නැති වෙලා ගියාද? ඒව අදාළ නැහැ. අර මේ පොඩි ළමයිගේ ගානට වැටෙනවා. කෙලස් කියන්නේ මේ වගේ දේවල්. මිනිසුන්ගේ අභිමානෙ නැති කරනවා. මිනිසුන්ගේ ගෞරවණීය බව නැති කරනවා. පුංචි ළමයි වගේ. දැන් පුංචි කාලේ ආදරේ නැහැ කියලා අඬනවානේ. එහෙම වැඩි හිටියොත් ඉන්නවා. ළමයි මට ආදරේ නැහැ කියලා අඬන අම්මලා නැද්ද? ඉන්නවා. අර ඒ දරුවෝ ගැන තියෙන ඇලීම මේ වගේ තත්ත්වයකට ඇදලා දාලා. ඇලීම නිසානේ යඩන්නේ. ඒ ඇලීම තමයි අම්මල තාත්තලෙන් පුංචි මානසිකත්වයකට ඇදලා දාලා. උදේටත් ලොකු දුවට කතා කරනවා. දවල්ටත් ලොකු දුවට කතා කරනවා. රෑටත් ලොකු දුවට කතා කරනවා. සමහර වැඩිහිටි අම්මල තාත්තලිනාට දුර බැහැර ඉන්න දරුවන්ට කතා කරනවා, කතා කරනවා, කතා කරනවා. දැයි ළමයි ගණන් ගන්නෙත් නැහැ කෝල්ලයක් ආවට. පුංචි කාලේ වගේ. පුංචි කාලේ අම්මට කුස්සියට යන්න දෙන්නේ නැහැ, තාත්තට වැඩට යන්න දෙන්නේ නැහැ, ළඟින් ඉන්න ඕනේ. දැන් වැඩි හිටියෝ. නේ? එයාලේ එයාලගේ ලෝකේ, එයාලේ කූඩු තනාගෙන එයාලේ ගමන යනවා. නේද? වැඩි හිටි දෙමව්පියෝ දැන් බණක් දහමක් අහගෙන, බණක් භාවනාවක් කරගෙන තමන්ගේ නිවන් මග යන්න ඕනේ. නේද? ඉතින් සතියේකට සැරයක් විතර කතා බහ කරලා බලන්න ඕනේ. ඉතින් දුවල පුතාලා හොඳින් ඉන්නවද කියලා. එහෙම නෙවෙයි. සමහර වැඩි හිටි අයට අර පැත්තෙන් කොච්චර වාත් කෝල් එන්න ඕනේ, කතා කරන්න ඕනේ. ඒව නැත්තම් පොඩි ළමයා වගේ. ඉතින් වෙලාවකට ළමයිගෙන් බැනුනොත් අහනවා. මොන කරදරයක් දාන්නේ කොච්චර වාත් කෝල් ගන්නවා ගන්නවා. ඉතින් බලන්න පොඩි ළමයි කලා. කෙලස් කියන්නේ ඒ වගේ දේවල්. ඇලීම්, ගැටීම්, මුලාවීම්. මිනිසුන්ගේ අභිමානය නැති කරලා දානවා. වැඩිහිටි භාවය පොඩිහිටි භාවය බවට පත් කරනවා. ඒ නිසා පින්නතුනි දැන් බලන්න රහතන් වහන්සේ නමක් එහෙම ගත්තම කොහොමදනේ? රහතන් වහන්සේ නමක් එහෙම ගත්තම කොච්චර අභිමානයක් තියනවද? يعني මේ ජීවිතයේ පහළට වැටෙන කිසියම්ම කෙලස් ධර්මයක් උපදින්නේ නැහැ. කිසියම් කෙලෙස් ධර්මයක් උපදින්නේ නැහැ.
ඉතින් ඒ නිසා පින්නතුනි මෙන්න මේ ඇලීම් ගැටීම් තව ගොඩාක් තියෙන ඊරිසියා වෛර මාන එහෙම කෙලෙස් ආවේග ගොඩක් තියෙනවා. ඔක්කොම එක පාට හටගන්නේ නැහැ. යම් යම් හේතුන්ට අනුකූල වරින් වරේම හටගන්නවා. හටගත්තට පස්සේ මොකද වෙන්නේ? ඒ සංසාර සත්‍යෝ නිකන් පුංචි ළමයි ගානට දාලා නොකළ යුතු දේවල් කරනවා, නොකිවිය යුතු දේවල් කියනවා, නොසිතිය යුතු දේවල් හිතනවා. දීර්ඝ සසර ගමනකට වැටෙන කර්ම සකස් කරගන්නයි බවට පත් වෙනවා. මෙන්න මේ පින්නතුනි ඇලීම් ගැටීම් ආදී මෙන්න මේ කෙලෙස් ධර්ම රත් වෙච්ච කබලකට වැටුණු දිය බිඳක්සේ දුරු කරගන්න කැමති නම් මෙන්න මේ අෂ්ට සංවේග වස්තු මෙනෙහි කරන්න ඕනේ. මේ අෂ්ට සංවේග වස්තු වලින් පින්නතුනි අපට හේතු ගන්නන්නේ ඕව කර කර ඉන්න වෙලාවක් නැහැ කියලා. අර බුද්ධ දේශනා දෙන කෝණු හාසෝ කිවා නන්දෝ නිච්ඡම් පඤ්ජලිතේ සති අන්ධකාරේ නෝනද්දා පදීපන්න කවෙස්සද කියලා ගාතාවක් තියෙන ධම්මපදේ. කෝණු හාසෝ කිවා නන්දෝ කුමන හාස්‍යයක්ද කුමන ආනන්දයක්ද නිච්ඡම් පඤ්ජලිතේ සති. පංචපාදානස්කන්ධ ධර්මය නිරන්තරයෙන් දැවෙනවා ගිනි ගන්නවා. කෝණුහාසෝ කිමානන්දෝ නිච්ඡම් පඤ්ජලිතේ සති අන්ධකාරේ නෝනද්දාපදී පන්න ගවෙස්සත. මෙන්න මේ කුමන හිනාවක්ද කුමන ආනන්දයක්ද නිරන්තරයෙන්ම පංචස්කන්ධ ගින්නෙන් දැවෙනවා. ප්‍රඥාව කියන ප්‍රදීපය දල්ව ගන්න කියනවා මේ අන්ධකාරෙන් ගැලවෙන්න, මෝහාන්ධකාරෙන් ගැලවෙන්නට. ඉතින් අන්නේ නිසා පින්නතුනි මේ ජාති ජරා ව්‍යාධි මරණ අපාය දුක එන අෂ්ට සංවේග වස්තුනේ. ජාති ජරා ව්‍යාධි මරණ අපාය දුක, අතීත සංසාර මූලක දුක, අනාගත සංසාර මූලක දුක, ආහාර සෙවීමේ දුක. ඔන්නෝය අට යම් කිසි කෙනෙක් මෙනෙහි කරද්දී යාට දැනෙන පින්නතුනි මේක මේ අර ඇලීම් ගැටීම් මුලාවීම් එක්ක හිනා වෙවි සතුට වෙවි යන්න පුළුවන් ගමනක නෙවෙයි මං ඉන්නේ කියලා සිහි උපදිනවා. ඇත්ත සැබෑ තතු දැනෙනව සසර මොකද්ද කියලා. අපි බලමු එකින් එක. ඉස්සෙල්ලම දේශනා කරනවා මෙනෙහි කරන්න කියලා ජාතිය පිළිබඳව. ඉපදීම පිළිබඳව. පින්නතුනේ අපි ඉපදෙන්නේ ඇයි? මේක පොඩ්ඩක් හිතලා බලන්න ඕන එක. මොකද ඉපදෙන්නට හේතු වෙන දේ තාම අපි තුල වෙනවා ඒකයි. ඇයි අපි ඉපදෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍රයක් තියෙනවා සමාධි භාවනා කියලා. මේ සූත්‍රයේ දේශනා කරන අපි ආපහු ඉපදෙන්නේයි කියලා. දැන් අපි ආපහු භවයක ඉපදෙනවා නම් ඒකට හේතු වේග තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්නතුනි යම් කිසි කෙනෙක් මේ ලෝකෙ තන යම් කිසි රූපයක් යම් කිසි ශරීරයක් මෙන්න මේ ආකාරයට ගන්නවා නම් එයා ඉපදෙනවමයි කියනවා. කොහොමද ගන්නේ? අභිනන්දති. මේ ලෝකයේ තියෙන යම්කිසි රූපයක් ශරීරයක් යම්කිසි කෙනෙක් සතුටින් පිළිගන්නවා නම් දැක්කම ජංගම දුරකථනයෙන් හරි වෙන්න පුළුවන්, රූප වාහිනියෙන් හරි වෙන්න පුළුවන්, පුවත්පතක හරි වෙන්න පුළුවන්, පාරතොටේ යද්දි හරි වෙන්න පුළුවන්. ආපෝ ඉපදෙන්න හේතුව මේ කියන්නේ ජාතිය සකස් වෙන හේතුව. යම්කිසි රූපයක් ශරීරයක් දැක්කට පස්සේ අභිනන්දති සතුටින් පිළිගන්නවා නම් ඊළඟට දේශනා කරනවා අභිවදති. ඒකන ඇතුළාන්ත වර්ණනාවක් ගොඩ නැගෙනවා නම් ඒ ශරීරයක් දැක ලස්සනයි, අරයට වඩා ලස්සනයි, අරයා වගේ ලස්සනයි. අභිවදති සතුටින් පිළිගත්ත අභිනන්දති. දෙවෙනි එක අභිවදති. ඒ රූපයකන ඇතුළාන්ත වර්ණනාවක් බස් හෝල්ට එක ඉදිත් ඔහොම වෙනවද නැද්ද? වෙනවනේ. මේ බස් හෝල්ට එකේදී අපි හිතුවනේ යම්කිසි කෙනෙක් බස් හෝල්ට එකට ආව කියලා. අපි හිතුව පොඩි දරුවෙක් කියලා. පුංචි පාසල් වයසෙන දුවෙක් හරි පුතෙක් හරි ආවා. ඉතින් ඒක පාර දැක්කා. උන සතුටින් පිළිගත්තා. ඊළඟ ඇතුළාන්ත වර්ණනාවක් ලස්සන කොළු පැටියා. නේ? අර අරහේ අක්කගේ දුව වගේ, පුතා වගේ. අභිවදති. ඊළඟට දේශනා කරන අජ්ජෝසාය තිට්ඨති. අනේ රූපේ හිත බැහැ ගන්නවා. ගෙදරත් අරගෙන යන මට්ටමට බැහැ ගන්නවා. බලන්න සතුටින් පිළිගත්ත
ඇතුළාන්ත ගුණවරණාවක් කළා. එතකොට රූපය තුළ හිත බැහැගත්තා. දැන් ලොකුවට මතක් වෙන මට්ටමකට දැන් හැදිලා තියෙන්නේ. ඔන්න ඔය කාරණා තුන හේතු වෙන තැන සඳහන් කරනවා තණ්හා උපදිනවා කියලා. අර රූපය ගැන ආසාවක් ඇති වෙනවා. ඊළඟට සඳහන් කරන්නේ තණ්හාව හේතුල මෙයාට තණ්හාවෙන් මේ රූපය ගැන මෙනෙහි කර කර මෙනෙහි කර කර ජීවත් වෙද්දී උපාදාන ඇති වෙනවා. ඒ රූපය ග්‍රහණය වෙනවා මෙයාට අත් නොහැරෙන විදියට. අනේ උපාදානය කොහොමද සිද්ධ වෙන්නේ? කාම උපාදාන වශයෙන්, දිට්ඨි උපාදාන වශයෙන්. එතකොට මොකද වෙන්නේ? විපාක පිණිස කර්ම සකස් වෙනවා. අනේ විපාක පිණිස කර්ම සකස් වුණා කියන්නේ ජාති සකස් වෙනවා. රූප උපාදාන ස්කන්ධය පහළ වෙන්න හේතු සකස් වුණා. මේක භයානක ඇත්තක් පින්නතුනි. ජංගම දුරකථනේ අතට අරගෙන ඕකේ දින ටෙලි නාට්‍යයක් හරි මොකක් හරි ගී සින්දුවක් හරි බල බල ඉන්නවා කියලා අපි හිතමු. ඕක බල බල ඉන්නවා කියන්නේ මේ ඔක්කොම එක වෙනවා. අභිනන්දති සතුටින් පිළිගන්නේ වෙනවද නැද්ද? ඒ සතුටින් පිළිගත්ත හිඳ තමයි එතන අත නතර වෙන්නේ. දැන් උඩහට පෙල්ලගෙන 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 යද්දී එක පාට එක තැනක නතර වෙන තැනක් තියෙනවද නැද්ද? එතන නතර කළේ රසන බලන්න ගන්න. ඒ අන්න එතන තමයි සතුටින් පිළිගන්න තැන. හරිද? ඊට පස්සේ ඒක බලබලිද්දි මොනවද හිතෙන්නේ? අපේ මෙහෙම ලස්සන. මටත් මෙහෙම පාටක් තිබ්බනවා. ඇතුළාන්ත වර්ණනාව අභිවදති. ඊළඟට ඒ ජංගම දුරකථනේ වහලා තිබ්බ කියමු. අර කොළුවේ වැඩ ගන්නවද නැද්ද? අන්න අජ්ජෝසාය තිට්ටති. බැහැගෙන හිතේ ඒ රූපය. එතකොට ඒ ගැන තණ්හාවක් ඇති වෙන්නේ නැද්ද? ඇති වෙනවා ආසාවක්. ආසාවිනේ රූපය ගැන හිතන්නේ 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 ඒක උපාදානයක් බවට පත් වෙනවා. මම්මගේ කරගන්න හිතන අන්න කර්ම සකස් වුණා. දැන් ආපහු රූපස්කන්ධයක් පහළ වෙන්න හේතු හැදුනා. ජංගම දුරකථනයේ බලන අතරේ නැවත රූප උපාදානස්කන්ධ පහළ වෙන්න හේතු හැදුණු පින්නතුනි. ටෙලි නාට්‍යයක් නැත්නම් රූපවාහිනිය බලන වෙලාවක, පුවත්පතක් බලන වෙලාවක, පාරතොට යන වෙලාවක රූපයක් දැකලා ශරීරයක් දැකලා සතුටින් පිළි අරගෙන ගුණවර්ණනා වෙලා ඇතුළාන්තයේ ඒක බැහැගෙන ඒකට තණ්හාව ඇති වෙලා ඒක මම්මගේ කරගන්න උපාදාන වුණා කියන්නේම නැවත රූපයක් ලැබෙන හේතු ටික මෙතන ගොඩ නැගුණා. දන්නේත් නෑ අපි. වේදනාවත් එහෙමයි. අපි දන්නේ දැන් මේ ජාතිය ගැන කතා කරන්නේ. ජාතිය ගැන ඉපදී ඉපදෙන්නේ මොනවද? රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. මේ අපි ජීවිතයේ කෙනෙකු බුදුරජාණන් වහන්සේ කොටස් පහකට බෙදුවා. රූපයක් තියෙනවා, විඳීම් තියෙනවා, හඳුනා ගැනීම් තියෙනවා, සංකාර තියෙනවා, හිතක් තියෙනවා කියලා. එතකොට එදිරෙදා ජීවිතයේ පින්නතුනි ජංගම දුරකථනේ බලන අතරේ පාරතොට යන අතරේ අර වැඩ පිළිල වෙනවනම් නැවත රූප දානස්කන්ධ පහළ වෙන්න හේතු සකස් වෙලා. දැන් බලන්න වේදනාව. අපි හිතමු යම් කිසි කෙනෙක් ගොඩාක් සුඛෝභෝගී ගෙදරකට යනවා. අති සුඛෝභෝගී කියලා අපි හිතමු. වාහන 3-4ක් තියෙනවා. හරිද? වාහන 3-4ක් තියෙනවා. යාළු සසුසස් රැකියා කරන අය. ඉතින් ඔය වගේ දේවල් දැක්කම දැන් සාමාන්‍ය පෞලක කෙනෙකුට කොහොමද හිතෙන්නේ? පුදුම සැප කියලා හිතෙන්නේ. එනේ මෙයාලට දැනෙනවා එතන ලොකු විඳීමක් තියෙනවා කියලා. වාහන 3-4ක් තියෙන හොඳට ගෙවල් දරවල් හදලා උසස් උසස් රැකියා කරනවා. මෙයාට විඳීම ගැන සතුටක් ඇති වෙනවා. يعني විඳීම අභිනන්දනය කරනවා. එයාලේ විඳින සැපය සතුටින් අභිනන්දනය කරනවා. ඊළඟ ඇතුළාන්ත වර්ණනාවක්. මෙව්වනේ සැප මොනවද අපි විඳින්නේ? වර්ණනාවක් ඇති වෙනවා. අභිවදති. ඊළඟට අජ්ජෝසාය තිට්ඨති. අන්නේ විඳීමේ මෙයාගේ හිත බැහැ ගන්නවා. ගෙදර ගිහිල්ලත් කල්පනා වර මිනිස්සු විඳින සැප කියලා. ඊළඟට ඒ ගැන තණ්හාව ඇති වෙනවා. ඊළඟට ඒ තණ්හා පදනම් කරගෙන අනේ වගේ විඳීම් තමා මගේ කරගන්න පුළුවන් කියලා උපාදාන ඇති වෙනවා. අන්න නැවත වේදනා උපාදානස්කන්ධයක් සසරේ හට ගන්නට හේතු සකස් වුණා. يعني යම් කිසි විඳීමක් උපාදානය වෙන මට්ටම කියන්නේ නැමත වේදනා උපාදානස්කන්ධයක් පහළ වෙන්නට හේතු සකස් වුණා. ඊළඟට බලන්න
අපි හිතුව මෙහෙම හිත් ගමු. මේ චුට්ටක් මේක ටිකක් ගැඹුරුයි, මේක මේ ටික පොඩ්ඩක් විස්තර කරගන්නකම්. හිත කියන එක ගමු. දැන් රූපය, වේදනා, සංඥා, සංඛාර, විඥාන, හිත කියලා එකක් තියෙනවානේ. සමහර අයගේ හිත සතුටින් පිළිගන්නවා. දැන් සමහර කෙනෙක් මම එයාගේ රූපෙට නෙමෙයි කැමතුනේ, එයාගේ හිතට කැමතුණා කියනවා. එහෙම කියන්නේ සමහර අය, මම එයාගේ රූපෙට නෙමෙයි කැමතුනේ, එයාගේ හිතට කැමති වුණේ. එයාගේ හිත හොඳයි කියනවා. අන්න බලන්න, හිත සතුටින් පිළිගන්නවා. එනේ විඥානේ සතුටින් පිළිගත්ත කියන එකයි. ඊළඟට ඒකේ ಗುಣ වර්ණනා කරනවා. හරි හොඳ හිතක්. හරි අහිංසක හිතක්. හරි කරුණාවන්ත හිතක්. ඊළඟට ඒ හිතේ මෙයාගේ හිත බැහැ ගන්නවා. අජ්ජෝසායතිට්ඨති. හැමතිස්සෙම මතක් වෙනවා ඒ හිත. ඊළඟට මෙයාට හිතනවා තණ්හාව ඇතිවල ඒ හිත මගේ කරගන්න තිබ්බනම්. කර්ම. මෙයාට නැවත විඤ්ඤාණුපාදානස්කන්ධයක් ලැබෙනවා. ජාතියක් සකස් වෙනවා. ජාතිය කියන්නේම රූපේ හට ගැනීම, වේදනා හට ගැනීම, සංඥා සංකාර විඤ්ඤාණ හට ගැනීමනේ. නැවත විඤ්ඤාණේ හට ගන්න වෙන හේතු හැදලි ඉවරයි. අපි මේ ලෝකෙට ආස කරද්දී, තණ්හා කරද්දී, උපාදාන වෙද්දී නැවත නැවත පින්නොදරේ පංචස්කන්ධ පහළ වෙන්න හේතු හැදලි ඉවරයි. ඒ හේතු හද හද අපි කියනවා ආයෙනම් උපදින්න බෑ. හේතු හද හද මේ ජංගම දුරගතනේ බල බල හේතු හද හද කියනවා ආයෙනම් උප්පත්තියක් එපා. මාර්ගයේ මේ අන්තිම ආත්මය ආපහුන උපදින්නේ හේතු හද හද අර සෙල්ලම යන ගමන් නේද? එතකොට මේ අෂ්ට සංවේග වස්තුවල ඉපදීම කියන එක ගත්තම පින්නතන ඉපදීම කියන එක, ජාතිය කියන එක, ජීවිතයක් හටගන්නව කියන්නේම රූප, වේදනා, සංඥා, සංකාර, විඥානයන්ගේ හට ගැනීමක්මයි. ඒකට හේතු සකස් වෙන්නේ ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන සතුටින් පිළිගන්නවා, අභිනන්දති. ඒවැයි ගුණ කියනවා. හොඳයි, ලස්සනයි, ඉෂ්ටයි, කාන්තයි, මధుරයි, මනෝහරයි නේද? ගුණ කියනවා, අභිවදති. අජ්ජෝසාය තිට්ඨති. එහෙම සතුටින් පිළගන්න ගුණ කියන ඒ රූප, වේදනා, සංඥා, සංකාර, විඥානවල හිත බැහැ ගන්නවා. බැහැ ගැනීම හේතු වෙලා ආසාව ඇති වෙනවා, තණ්හාව. ඒ තණ්හාව නිසා උපාදාන ඇති වෙනවා. උපාදාන වුණා කියන්නේ කර්ම සකස් වුණා. කර්ම සකස් වුණා කියන්නේ නැවත නැවත පංචස්කන්ධ හට ගන්න, ජාතිය හට ගන්නවා. ඊළඟට ඒ හට ගන්න පංචස්කන්ධ මොකද වෙන්නේ? ජරාවටපත් වෙනවා නේද? ඒ හටගත්ත පංචස්කන්ධ ව්‍යාධියට ගොදුරු වෙනවා. රතීත හේතු ටිකක් නිසා හටගත්ත පංචස්කන්ධ ධර්මයේ ජීවිතය කියන එක දවසින් දවස ජරාවටපත් වෙනවා, දවසින් දවස ව්‍යාධියටපත් වෙනවා, ඊළඟට මරණයටපත් වෙනවා. ඔන්නෝ මෙනෙහි කරන්න ඕනේ. මේක ජාතියට ජරාවටපත් වෙනවා, ව්‍යාධියටපත් වෙනවා, මරණයටපත් වෙනවා කියලා නෙමෙයි. ඒක පොඩ්ඩක් තමන්ගේ ඇඟට දැනෙන්න කල්පනා කරන්න ඕනේ. හොඳට ගිහිල්ලා බලන්න පින්නතුනි, S2 වහගෙන දැන් තරුණ දරුවෙකුට මේක හොඳට කරන්න පුළුවන්. S2 වහගෙන තමන්ගේ වයසට ගියපු ආච්චි හරි සීය හරි මතක් කරගන්නවා. හරි, තමන්ගේ වයසට ගියපු ආච්චි හරි සීය හරි, එයා සමහරට මැරිලා වෙන්නත් පුළුවන් ආච්චි හරි සීය හරි. ඒ වයසට කියපු ආච්චි සීය මතක් කරගෙන S2 වහගෙන දැන් තමන්ගේ S2 තියෙනවනේ. මේ S2 අරමුණු කරලා මේක දැනි දැනි හිතන්න ඕන. මේ S2 දවසක ආච්චිගේ S2 වගේ වෙනවා. මේ S2 දවසක සීයගේ S2 වගේ වෙනවා. අර සීයගේ අර ඇහි පිහාටු ගැලවිච්ච නේද? වයසට යද්දී වනේ ඇහි පිහාටු ගැලවෙනවා. ඊළඟට ඒක සුද ගතියක් මතු වෙනවා. ඇහ වටේම රැලි ගොඩක් හැදෙනවා. හරි, හරිම මලානික බොඳ ගතියක් ඇස්සල ඉන්නේ. මේ තරුණ දුවෙකුට පුතෙකුට හොඳට මෙනෙහි කරන්න පුළුවන්. මේ S2ටත් දවසක ජීවත් හිටියොත් S2ට හිත ආරම්භ මෙනෙහි කරනවා. අර ආච්චිගේ සීයාගේ වගේම S2ක් අබ්බාට මේකපත් වෙනවා. කලකිරීමක් ඇති වෙනවා. මොකටද මෙහෙම එකක්? ඊළඟ බලන්නේ ආච්චි සීයාගේ හැම කොහොමද නේ? නාලල රැලි වැටිලා මේ හකුපාඩ පහලට එල්ලිලා වැටෙනවා නේ. හොඳට දැන් මතක් වෙනව නේද? වයසකයි ගත්තේම දැන් උනේ කියාදි මතක් වෙනව නේ? අත් එහෙම කොහොමද කියලා නේ? අර මේ කටු ටිකට අලෝපු හමක් වගේ ඇඟිලි නියපොතු. හරිද? හොඳට මේ කයට හිත අරගෙන මෙනෙහි කරනවා. මේ හමක් දවස කර වගේ තමයි.
නේද ඊළඟට හොඳට මෙනෙහි කරන්න පුළුවන්. දැන් කොණ්ඩේ කළුවට තුන රාජ්‍යක සිය කොණ්ඩේ මතක් කරගන්නවා. මේක දවසක එහෙම වෙනවා. එතකොට හිතන මොකටද මේ ජීවිතේ? එන අපි සතුට වෙන්න ඕන පින්නතුනි අපට සදාකාලිකව මේව ලැබිලා තියෙනවා නะ. මේ රූපේ සදාකාලිකව අපට ලැබිලා තියෙනවා සතුටුනාට කමන්නේ. අභිනන්දනය කරාට කමන්නේ. දැන් මේක දවසින් දවස යන්නේ බොහොම නර කඩියකට. චරාවටපත් වෙනවා. ඊළඟ බලන ව්‍යාධියටපත් වීම කියන එක මේ ළඟදී අපට එක සාමින්නහන්සනමක් පෙන්නනවා. මේ එක්තරා මේ වයසට يعني සාමාන්‍ය අවුරුදු 60ක වගේ තාත්ත කෙනෙක්ගේ මේ කකුලක් දියවැඩියාවට නරක් වෙලා. ඉතින් ඒ දියවැඩියාවට නරක් වෙලා තියෙන කකුලේ මේ අර පැහැය සම්පූර්ණයෙන් වෙනස් වෙලා ඉදිමිලා නිකන් අර දෝනාවක් වගේ නිකන් වලවල් හැදිලා ඊළඟට ඒකේ පණුවෝ තේ වයින් කරන්න ඕන ඒතර ලොකු මේ එකක් තියෙනවා. එතකොට මේ අපි වගේම හිටපු අය අපේ තරුණ දූල පුතාල වගේ පොඩි දූල පුතාල වගේ දුවල පැනලා නටලා කියලා මේ ලෝකෙ පෙරලපු කට්ටිය දැන් ඇඳම් වලට වැටිලා ඇවිද ගන්න බෑ. ඔය අපි කුරුණෑගල පැත්තේදී ඒ කුරුණෑගල රෝහලේ එක වයසක තාත්ත කෙනෙක්ගේ එයා මාළු විකුණපු කෙනෙක් දියවැඩියාවට යටේ ඉඳලා කෑල්ල කප කප ගියා. යටේ ඉඳලා කප කප ගියා. ඉන හරියට මොකද කරන්නේ ඉතින්? එතකොට අර මේ ලෝකේ පින්නතුනේ මේ හිතන්න අර කාලයක් hina වෙලා සතුටු වෙලා නේද විනෝද වෙලා මේ ලෝකේ දුවල පැනලා ඇවිදලා ඉන්න අය කාලයක් ගියාට පස්සේ පුටුවක වාඩි වෙන්න බෑ. ඇවිද ගන්න බෑ. නේ ව්‍යාධිය විසින් මේ ජීවිත වහ ගන්නවා. කලකිරෙනවා එතකොට. ඒකයි සංවේග කියන්නේ මෙතනදී. කලකිරීම ඇති වෙනවා. එකන අපි මේ ලෝකේ හදා ගන්න කොච්චර දුක් විඳිනයිද? නේ දැන් මේ දූල පුතාල එහෙම ගත්තට පස්සේ මේ අනාගතේ සාර්ථක කරගන්න කියලා කොච්චර දුක් විඳිනවද? ඒතේ ජීවිතේ සාර්ථක වෙන මට්ටමෙද්දී අපි ගොඩාක් අනිත් පැත්තට යන අය. සන අවුරුදු 50ක් විතර වෙද්දී ගොඩක් අය ස්ථාවර වෙනවනේ. ඒ දරුවෝ දීග තල දීලා. එතකොට යන්න තියෙන පැත්තට යන්නේ මෙයාලා අනිත් පැත්තට යන්නේ. කෙස්සි දෙන්න පටන් අරන් හැම රැලි වැටිලා ඇඟේ පතේ හයියාඩුයි ලෙඩ වැඩි. ඊයර ජීවිත ස්ථාවර වෙනකොට ඍණාත්මක පැත්තකට යන්නේ ජීවිතේ. නවත්තන්න බෑ ඒක. ඒක සංවේගයට කාරණාවක් කරගන්න ඕන. ඒක තමයි සංවේග වස්තුවක් කියලා කියන්නේ කලකිරීම. එතකොට අර දැන් අර එක එකයත් එක්ක තිබ්බ අමනාපකම් වලට මොකද වෙන්නේ? මේව මතක් කරද්දි. ඒව මොනාද කියලා හිතනවා. නේද මේ ඇත්ත දකිද්දි මෙහෙම දෙයක් වෙන ජීවිතයක් තියාගෙනද මම මේ රණ්ඩු කර කර ඉන්නේ? මෙහෙම ජීවිතයක් තියාගෙනද මම මේ මූණක් බලන්න නැතුව අර බාලාංශ ළමයි වගේ ඉඳ කතා කරන්න නැතුව පලිගන්න හිත හිත සැලසුම් හද හද මේ සෙල්ලමක් කරන්න කියලා ලැජ්ජ හිතෙනවා. මෙහෙම පත් වෙන්න දෙන ජීවිතයක් නේද? ඊළඟ වයසට යන්නම වුණත් නෑ ඉතින් ලෙඩ වෙන්න බාල තරුණ වැඩි හිටි ඔය ජාතික රෝහලකට ගියාට පස්සේ ඕන තරම් නේද ඕන තරම් ව්‍යාධිය පිළිබඳව කලකිරෙන්න හේතු තියෙනවා. මේ මුත්‍ර බෑග් එල්ලගෙන සමහර අය නේද එහෙමනේ සමහර එක අසුචි බෑග් පැත්තක මේ තරුණ උඩුබැලේ අතර ඇඳේ දාලා දැඩි සත්කාරයකක වල දාලා තරුණයි හැබැයි තාම. ඉතින් ව්‍යාධිය දර අතීත සසර ජීවිතේ අභිනන්දනය කර කර වර්ණනා කර කර ඊළඟට පින්නතුනි ඒවයි බැහැගෙන තණ්හා කර කර උපාදාන කරගත් කර කර මේ නිපදවාගත්ත දේවල් වල ප්‍රතිඵලේ නිපදවාගෙන තියෙන උපදවාගෙන තියෙන ජරාවට පත් වෙන ටිකක් වැඩක් නැහැ ඉතින්. උත්සාහ සාර්ථකයි. ලෙඩ රෝගවලට ගොදුරු වෙන පංචස්කන්ධයක් මේට. ඊළඟට මැරිල යනවා මේක. මරණයටපත් වෙනවා මේක. මේ ලෝකයේ හැබෑම විදර්ශනාවක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එනේ යාට මේ ලෝකයේ නවතින්න හිතෙන්නේ නැහැ. මේ ලෝකයට ආස කරන්න හිතෙන්නේ නැහැ. නිකන් මේ ලෝකයේ තුල ඉන්නේ ලෝකෙන් ගැලවිලා පින්නතුනේ.
යර ඇලීම්වලින් ලෝකයට ඇලිලත් නෑ. ගැටීම් එක්කවත් ලෝක ඇත්තක හැප්පෙන්න. ඇලීම් වශයෙන් ලෝකය බදාගන්නෙත් නෑ. ගැටීම කියන හැපෙනව කියෙන ලෝකෙත් එක හැප්පෙන්න්නෙත් නෑ. ඇලෙන්න්නෙත් නැතුව ලෝකෙත් එක හැප්පෙන්න්නෙත් නැතුව. මොකද්ද මේ කියල සිහියකින් නුවනකින් කලකිරීමකින් කලකිරීමෙන් ඥානයකින්. කවදද මේවැයි නිදහස් වෙන්න කියන චේතනාවකින් එයා ජීවත් වෙන්නේ. ඒකයි සිහිපත් කරේ මේ ඇත්ත දකිද්දි ඇලීම් ගැටීම් දුරු වෙනවා කියලා. සංසිද්ධිල යනවා. මේ අපි ඇත්තටම අමනාපේ ඇතිකරගෙන තියෙනෙත් මෙහෙමම ජරාවට පත්වන ශරීරත් එක්ක. ව්‍යාධියට පත්වන ශරීරත් එක්ක මරණයට පත්වන ශරීරත් එක්ක. යමනාපකම් පවත්වගෙන යන්නේ. එකම කුලකයක අපි ඔක්කොම ඉන්නේ. ඔක්කෝම නිකං අර ඉහළ තියෙන ගඟක් පහළට ගහගෙන යනවා වගේ සැඩ පහරක් වගේ අපි ඔක්කෝම ජරා මරණ කරාමයි යන්නේ. ජනාතර රණ්ඩු අල්ලනවා අපි නේද? මේකට අපට දැනෙන්න ඕන කොහොමද දන්නවද? දෙන්නේ වැහි කාලෙක සැඩ පහරකට වැටෙනවා. සැඩ පහරදි දෙන්න රණ්ඩු වෙනවනම් තරහකාරයෝ දෙන්නේ. තරහකාරය දෙන්නේ සැඩ පහරකට වැටෙනවා. ඕකෙදිත් මේ දෙන්න රණ්ඩු වෙන නම් පින්නතුනේ ආයෙ කතා කරන්න දෙයක් තියෙනද? අන්නේ වැඩක් අපි මේ කරන්නේ. ජරා ව්‍යාධි මරණ සැඩ පහර යන අය අපි. අපිට රණ්ඩු කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මේ සැඩ පහරෙන් නේ අර තරහකාර දෙන්න මොකද කරන්නේ? රණ්ඩු ගන්න එකද කොහොම හරි වෙලකරි ඇලිලා ගොඩ යන එකද? ගොඩ යන්න ඕනේ. ඒක තමයි නුවණැති වැඩි. අපිට මේ රණ්ඩු කරගෙන ඉන්න වෙලාවක් නැහැ. ඔය විදර්ශකයන්ට එහෙම තමයි හිතෙන්නේ. දැන් කවුරු හරි ඇමිනෙන්න වෙනවා. එයාට හිතෙන්නේ මොකක්ද දන්නේ? මට මේ රණ්ඩු කරගෙන ඉන්න වෙලාවක් නැහැ. මට මෙයාගෙන් පරිගන්න මේ සැලසුම් හදා දෙන්න වෙලාවක් නැහැ. මේ ජරා ව්‍යාධි මරණ සැඩ පහරෙන් මං ගොඩෙන්න ඕනේ. මේ ඕගයන්ගෙන් මං නිදහස් වෙන්න ඕනේ. ඒකයි විදර්ශකයෝ එක එක්කෙනත් එක හැපි හැපි යන්නේ නැත්තේ. එයාට වෙලාවක් නැහැ. පින්නතුන්ටත් එහෙම හිතෙන්න. මට වෙලාවක් නැහැ ඔහෙත් එක රණ්ඩු කරගෙන ඉන්න. එහෙම හිතෙන්න ඕනේ පින්නතුන්ට. තමන්ගේ හිත තමන්ට කියන්න ඕනේ. මෙයාට මෙයා අමාරුවේ දාන්න, මෙයා රිද්දන්න මට වෙලාවක් නැහැ. ඌවට කොහෙන්ද කාලේ නේද? ඉහළට ගත්ත හුස්ම පහළට හෙළනකම්වත් ජීවිතේ විශ්වාස කරන්න බෑ කියලා බුදුරු දේශනා කරලා තියෙනවනේ. බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා ඉහළට ගත්ත හුස්ම පහළට හෙළනකම්වත් ජීවිතේ විශ්වාස නැහැ කියලා. කොයි වෙලේ මැරෙද්දන්නේ? ඉතින් කොයි වෙලේ මැරෙද කියන්නේ බැරි ජීවිතේ මට මේ එක එක්කෙනත් එක්ක නේද ඇලි ඇලි ගැටි ගැටි අඬ අඬ වෙනස් වෙච්ච ඒවා ගැන හිත හිත ඉන්න වෙලාවක් නැහැ. මේ සැඩ පහරෙන් ගොඩ වෙන්න ඕන මං. ජරා ව්‍යාධි මරණ අන්න එහෙමයි පින්නතුනේ. ඇලීම් ගැටීම් අඩු කරගන්නේ. ඊළඟට අපාය දුක. ඒකත් මෙනෙහි කරන්න කියලා සංවේගය උපදවා ගන්න. ඒ කියන්නේ අර රැස් කරගන්න කර්ම වලට විශේෂයෙන්ම ඇලීම් ගැටීම් පදනම් කරගෙන සිද්ධ වෙන ප්‍රාණඝාත දත්තාදාන කාමිත්‍යාචාර මුසාබස් ඔය තියෙනවනේ නේ. දසාකුසල කර්ම තියෙන. ඒ ඇලීම් ගැටීම් පදනම් කරගෙන සිද්ධ වෙන දේවල්. ඉතින් අන්න ඒවයි විපාක වශයෙන්. දැන් මේ සැඩ පහර යන අතරේ දාගත්ත වැඩ ඕවා නේද? සැඩ පහර යන අතරේ අර එක එක ඇත් එක්ක පැටලි පැටලි ගිහිල්ලා දාගත්ත ප්‍රශ්නවලට ඔන්න නිරේට වැටෙනවා. ඒක තමයි මේ කියන්නේ අපාය දුක. තිරිසන් ලෝකෙට වැටෙනවා. ඊළඟට ප්‍රේත ලෝකෙට වැටෙනවා. අසුරපායට වැටෙනවා. ඉතින් ඊට පස්සේ ඒ ලෝකවල ජරා ව්‍යාධි මරණයන්ට ගොදුරු වෙවි ගොදුරු වෙවි යනවා. ඊළඟට දේශනා කරනවා අතීත සංසාර මූලික දුක. ඊළඟට මෙනෙහි කරන්න ඕනේ පින්නතනේ තමන්ගේ දීර්ඝ සංසාර ගමන ගැන. දීර්ඝ සසර ගමනත් පුරාවට මම මොන තරම් සසර ජීවිතේ සසර දුක් විඳලා තියෙනවද කියලා නේ. අර දේශනාවල තියෙන්නේ සසර ජීවිතේ මව මැරි මව මරණයට පත්වීම තුළ හෙළපු කඳුළු, පියා මරණයට පත්වීම තුළ හෙළපු කඳුළු, සාමියා භාර්යාව මිය යෑම තුළ හෙළපු කඳුළු, දරුවන් මිය යෑම තුළ හෙළපු කඳුළු සසර ජීවිත එකතු කළොත් සතර මහා සාගරයට වඩා වැඩි කියනවා. එච්චර දීර්ඝ සසර ගමනක මම මේ අතුරක් නැති දුක් කරදර විදවිද මං ඇවිල. දැන් මේ ජීවිතෙත් එහෙමයි. මේ ලැබෙන ජීවිතෙන් මම අත්දකින්න දුකමයි. ඉතින් මෙනෙහි කරනවා දීර්ඝ සසර ගමනක තියෙන දුක.
ඊළඟට අනාගත සංසාර මූලක දුක. මම මේ ජීවිතයේදි සෝතාපන්න මාර්ග හිතක්වත් උපදවා ගත්තේ නැත්නම් මට අනාගත සංසාරේ ගොඩාක් ඈතට යන්න වෙනවා. පින්නතුන් මෙන්න මේ දේ පුරුදු කරන්න. පින්නතුන්ට මේ ලෝකේ මොන යම් හරි දෙයක් දකින්න ලැබෙනවනම් අන්නේ දකින්න ලැබෙන දේ මට මතුවට අත් දකින්න වෙනව කියලා හිතන්න. පාරේ යනකොට දැක්කොත් මුළු ශරීරේම හැම ගියපු මුළු හැම ශරීරේම තුවාල සහිත කෝන්ද්‍රෝ වහන මේ වගේ වැහි කාලවල අර ගඳ ගහන බල්ලෙක් හරි බැල්ලක් හරි දැක්කොත් අනිවාර්යෙන් හිතන්න මන් නිවන් දැක්කේ නැත්නම් මතු සසරේ ඔහොම ජීවිත ලබනවා. ලබනවා තමයි පිළිදෙ. නිවන් දැක්කේ නැත්නම් නිවන් දැක්කොත් ඔහොම වෙන්නේ නැහැ. එයාල අපිට පණිවිඩයක් දෙන්නේ මම වගේ වෙන්න එපා කියලා. ඊළඟට අපි හිතමු අපි කොහේ හරි අද දකිනවා දල කඩි 50ක් 60ක් වට කරගත්ත ගැඩවිලේ. දැන් අර සතා වල්ලගෙන කනවා. දඟලනවා දරාගන්න බැරි වේදනාවට. දුවන්නත් බෑනේ බඩගාන සතෙක්නේ. ඒව දකිද්දි හිතන්න ඒක දකිද්දි මොඩුවට එන්න ඕනේ. මම මතු සසරේ කොච්චර මෙහෙම දේවල් වලට මුණ දෙයිද. ඊළඟට දැනගන්න ලැබෙනවා අපි තුන් මෙහෙම ස්වාමියා විසින් භාර්යාව මරලා. එතකොට මොළුවට එන්න ඕන මතු සසරේ මං කොච්චර මෙහෙම දේවල් වලට මුණ දෙයිද. භාර්යාව විසින් උපක්‍රම කළ ස්වාමියා මරලා. ප්‍රවෘත්තියකින් දැක ගියම අපි. එතකොට මෙන්න ඕන නිවන් දැක්කේ නැත්තම් මට මතු සසරේ මෙහෙම සිද්ධි ඕන තරමකට මුණ දෙන්න වෙනවා. බුද්ධ ශාසනයක් තියෙන මේ කාලේ පවා මෙච්චර පාපයන් වෙනවනන්නේ. බුද්ධ ශාසනයක් තියෙන කාලේ මනුස්සකම් පැතිරෙන ලෝකයක් තුළ මෙච්චර නේද එක්කෙනෙක්ගේ ක්‍රියාකාරකම් නිසා අනිත්‍ය ආසරණ වෙනවනම් ඕනෝන් කාකොටා ගන්නවනම් බුද්ධ ශාසන නැති මතු සසරේ මට කාගේ පිහිටන්ද? මේ තමන් දකින ඕනම ජීවිතයක් පින්නතුනි තමන්ගේ ජීවිතේ කරගන්න මතු සසර ජීවිතේ. එතකොට සසර බයක් ඇති වෙනවා. සංසාරයේ පිළිවෙල තියෙන බව තණ්හාව නැති වෙලා යනවා. සංසාරය යන්න තියෙන ආසාව නැති වෙලා යනවා. ඉතින් අන්නේ විදිහට සිංගමණේ යන මිනිහෙක් දැක්කොත් දකිද්දිම හිතන්නේ බස් එකකට නැග්ගට පස්සේ වෙලාවකට සමහර අයගෙන් බැනුම් අහනවා. නේ බොරුවට අතපය වෙලාගෙන එනවා කියලා. ඊළඟට ඉල්ලන්න වෙනවා යාළට. යාල දකිද්දිම ඔළුවට එන්න ඕනේ තමන්ව වගේ. තමන්ගේ මතු සසර ජීවිතයේ පිළිඹු කරන කැඩපතක් වගේව පේන්න ඕනේ. ඒක ඇත්ත කතාව. ඒක ඇත්ත කතාව. පින්නතුනි මේ බුදුරජාණන් වහන්සේ කාලේ හිටපු එක පවුලක පවුලෙම කට්ටිය එක්කෙනෙක් ඌරෙක් වෙනවා. එකෙනෙක් ගැරඬියෙක් වෙනවා. එකෙනෙක් මැඩියෙක් වෙනවා. මැඩිය කනවා ගැරඬියා. ගැරඬිය කනවා ඌරා. බුද්ධ කාලෙ වෙච්ච දෙයක්. ධම්මපද අටුවාවේ තියෙනවා. එකම පවුලේ කට්ටියක් මැරිලා ඒ විදිහට ඉපදිලා ඔවුනෝන් කාගත්තා. එතකොට සසර ජීවිතේ පින්නතුනි අපි මේ ජීවිතේ මෙහෙම හිටියට සසර ජීවිතේ මොන මොන ආත්ම භාව ලබන්න ඉන්න අයද කියලා අපිට කියන්න බෑ. නිවන් දැක්කේ නැතිනම් අන්නේම හොඳට මෙනෙහි කරන්න ඕනේ. මත්තු සසරේ තියෙන දුක. අනාගත සංසාර මූලක දුක ඊළඟ ආහාර සෙවීමේ දුක. ලැබෙන හැම ජීවිතයක්ම ආහාරයෙන් පෝෂණය වෙන ජීවිතයක් නම් අනේ මූලික අවශ්‍යතා සපුර ගන්න අපට විඳින්න වෙන දුක මෙනෙහි කරන්න ඕනේ. ඒක සංවේග වස්තුවක්. මේ පංචස්කන්ධයේ පවත්වාගෙන යන අවශ්‍ය මූලික අවශ්‍යතා ටික ආහාර පාන ඇඳුම් පැනඳුම් ගෙවල් දොරවල් බේතෙත් කොච්චර යුද්ධයක් කරන්න වෙලාද මේ ජීවිතේ. මනුෂ්‍ය ජීවිතේ තමයි යුද්ධ කරන්න වෙලා මේ ටික වෙනුවෙන්. තිරිසන් සත්තු කොච්චර යුද්ධ කරනවද ඇත්ත. නේ අපිට මේ දේවල් උපය ගන්න පුළුවන් සපේ ගන්න පුළුවන්. මේ උපය ගන්න බැරි සපේ ගන්න බැරි තිරිසන් සත්තු මේ මූලික අවශ්‍යතා ටික නිසා කොච්චර අසරණ වෙනවද ඇත්ත. මෙනෙහි කරන්න කියනවා. එතකොට ආහාර සෙවීමේ දුක, ඒ කියන්නේ එතනදී කියන්නේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ දුක කොච්චරක්ද කියලා මනුෂ්‍ය ජීවිතේක. ඉතින් ඒකට මේ ගෙවපු ජීවිතේ උනත් ඇති පින්නතුනි. නේද මූලික අවශ්‍යතා ටික හොඳින් සපුර ගන්නනේ පෙර පාසලේ ඉඳලා අපි ඉගෙන ගන්නේ.
මූලික අවශ්‍යතාටික හොඳින් සපුර ගණ්ඩ. ආහාරපාන ඇඳුම් පැනඳුම් බේත්තේත් කිවල්දරවල්. ඕටික හොඳින්ම සපේ ගන්න තමයි අපි පෙර පාසලෙද අයන්න ආයන් ඉඳලි කර ගන්නේ. ඉතින් එහෙම යුද්ධ කල යුද්ධ කල යුද්ධ කල අන්තිමට එහෙම මූලික අවශ්‍යතා සපුර ගන්න ජීවිතයක් හදාගන්න ඒක දිගින් දිගට පවත්වගෙන යන්න ඕන. ටික කාලයක් ගියාට පස්සේ ඉවරයි ඒක. මරණයට පත් වෙනවා. ඉතින් මෙනෙහි කරන්න කියනවා මූලික අවශ්‍යතා සපුරා ගැනීමේ වෙහෙස දුක. තිරිසන් හතෙක් හිමුණොත් ඇතෙක් හිමුණොත් අලියෙක් හිමුණොත් රාත්තල් 50ක් විතර දවසකට හොයන්න ඕනේ. ඉතින් මෙන්න මේව මෙනෙහි කරද්දි මොකද වෙන්නේ? කලකිරෙනවා. දැන් මේ මැද්‍රීන පින්නතුන් සහ මේ ලෝකේ බණහන පින්නතුන් කල්පනා කරලා බලන්න. දැන් මේ බණ ටික අහන්නට කලින් තිබුණු මානසිකත්වයට වඩා දැන් තියෙන මානසිකත්වයේ වෙනසක් තියෙනවා. දැන් පින්නතුන්ට හිතන ඇත්තට මොකද දේන්නේ මේ කියලා නේද? අර يعني ඇහැ පිනවන රූපයක් දකිද්දි, කන පිනවන ශබ්දයක් ඇහෙද්දි, නාසයේ පිනවන ගන්ධයක්, දිව පිනවන රසයක්, කය පිනවන ස්පර්ශයක්, හිත පිනවන ආදරයක් ලැබෙද්දි මේව අමතක වෙනවා. අර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදී තුලින් අර මේ පැත්ත වැහිලාම යනවනේ. හැබැයි පොඩ්ඩක් ඒ ලෝකෙන් එළියට ඇවිල්ලා යථාර්ථයට ලැබුණාට පස්සේ දැනෙනවා මම මෙහෙම දේවල් කර කර හිටියට මේක ඇතුලේ මොකද්ද මේ තියෙන්නේ කියලා. මොකද්ද මේ සසර ගමන? මොකද්ද මේ ජීවිතය? එකම දේ නැවත කර කර යන ගමන සසර කියන්නේ. ඉතින් යම් කිසි කෙනෙක් පින්නතුනේ මෙන්න මේ කාරණාට ඉපදීම කියන ජාතිය, ජරාව, ව්‍යාධිය, මරණය, අපාය දුක, අතීත සංසාර මූලක දුක, අනාගත සංසාර මූලක දුක්ඛේ සහ ආහාර සෙවීමේ දුකින මෙන්න මේ කාරණා 8-4 සඳහන් කරන නිරන්තරයෙන් උදේ හවස මෙනෙහි කරන්න ඕනේ කියලා. එහෙම නිරන්තරයෙන් මේ ගැන මෙනෙහි කරන කෙනා ඇලීමකට හසු වෙන්න යනකොටම මෙන්න මේ සසරේ ඇත්තම යාට වැටහෙනවා. ගැටීමකට හසු වෙන්න යනකොට එයාට මේ ඇත්ත මතක් වෙනවා. මතක් වෙලා මොකද වෙන්නේ? යන්නේ ඇලීමෙන් ගැටීමෙන් මෙයාගේ හිත මිදෙනවා. ඊළඟ විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා ඔය අර්පණා වගේ ධ්‍යාන ලබන්න අයට යන අයටත් මේ අෂ්ට සංවේග වස්තු මෙනෙහි කිරීම තුළ හිත ප්‍රමුදිත කරගන්න පුළුවන් කියලා. සතුරුදායී තත්ත්වයකට පත් කරගන්න පුළුවන් කියලා. ඉතින් ඒ නිසා පින්නතුනි මීට වඩා දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අද දවසේ අපි දේශනා කරන්නට යෙදුනේ අපි පින්නතුන් ගිල්ලීමක්ම තිබ්බා අෂ්ට සංවේග වස්තු පිළිබඳව, ඒවයේ වැදගත්කම පිළිබඳව. ඉතින් අපි ආශිර්වාද කරන ප්‍රාර්ථනා කරනවා දායකත්වයේ දරණ පින්නතුන් හැම දිනාටම වගේම සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ හැම දිනාටමත් මේ ලෝකයේ තියෙන සැබෑ තත්ත්වය මොකද්ද කියලා ගැඹුරින් තේරුම් අරගෙන ජීවිතයේ පිළිබඳව සසර ගමන පිළිබඳව සංවේගය කලකිරීම ඇති කරගෙන තව තවත් ප්‍රතිපත්තිකාමී මාර්ගයටම තමන්ගේ ජීවිතය හරවගෙන මේ ලැබුණු ජීවිතය තුළදීම ධර්ම අවබෝධයෙන් සැනසීම ලබන්නට මේ උතුම් කුසල් හේතු වේවා කියලා අපි ප්‍රාර්ථනා සිදු කරනවා. පින්නතුනි සිහිපත් කරලා තියෙනවා මෙම උතුම් ධර්මදේශනය ප්‍රඥානාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා ශාන්ත බෙනඩික් මාවත කොටහේන කොළඹ 13 පදිංචි රමණි රාජසිංහ මහත්මිය විසින් සදැහැති දායකත්වයේ දරා තිබෙන බව. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා අප්‍රේල් මස 28 වන දින 70 වන ජන්මදිනයේ සැමරු රමණි රාජසිංහ මහත්මියට ධර්ම ශ්‍රවණය කරන්නා වූ සියලු දෙනාට ආශිර්වාද කරන්න බලාපොරොත්තු වෙනවා. ඉති උපන් දිනේ සමරන්නේ දුණු රමණී රාජසිංහ මහත්මියට සද්ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනාටමත් මේ උතුම් ධර්ම දානමේ පින්කම යානිසංස බලයෙන් කායික මානසික නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබී ඉක්මන් භවයකදී මුතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වී උතුම් නිවනින්ම සැනසෙත්වා කියලා. ධර්ම දේශනාව සිදු කරන්නට යෙදෙන ගෞරවනීය ස්වාමින්වහන්සේටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදන් වෙලා උන්වහන්සේටත් කායික මානසික නිදුක් නිරෝගී භාවය සහ ඉක්මන් භවයකදීම ධර්ම අවබෝධය වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ලක්වාසී ලෝවාසී සියලු දෙනාටමද මහා සංඝරත්නයටද මේ පුණ්‍ය කුසල් නිවන් දොරටුවක් වේවා. පරලෝසපත් බාරොන් සිල්ලා පියාණන්ට, කේකේ මේරි නෝනා මෑණියන්ට සහ යූකේ රාජසිංහ ස්වාමිපුතුණුවන්ටත් මේ උතුම් පුණ්‍ය ශක්තිය අයිති අනුමෝදන් වෙලා කැමැති සපක් ලබත්තා කියලා ප්‍රාර්ථනා කරනවා. මව්පිය දෙපාර්ශවයේම පරලෝසපත් සියලු ඥාතීන්ට මේ පුණ්‍ය කුසල් අනුමෝදන් වී උතුම් නිවනින් සැනසේවා. අධ්‍යාපනයේ ලබන සියලු මුණුබුරු මිනිබිරියන්ටත්
අධ්‍යාපන කටයුතු සාර්ථක වී ධර්මානුකූල ජීවිතයක් ගත කිරීමට දරුවන්ට පින්සිත් පහළ වෙන්නට මේ උතුම් පුණ්‍ය ශක්තිය හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මැදිරියට සහ සම්බන්ධ වුණ සෑම දෙනාටමත් උදව් උපකාර කළ සෑම දෙනාටමත් මේ උතුම් පුණ්‍ය ශක්තිය ආනිසංස බලයෙන් කායික මානසික සුවපත් භාවයත් ඉක්මන් භවයකදී උතුම් නිවනින් සැනසීමත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආකාසට්ටාච්ච බුම්මට්ටා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිතවා චිරන් රක්කන්තු සාසනං චිරන් රක්කන්තු දේශනං චිරන් රක්කන්තු මං පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං.